අපි කතා කරන්නේ 304 සෙල්ල මේ කපෝති කියන සෙල්ලංකන විදිය ගැන. මම මේ වීඩියෝ එක බලාපොරොත්තු වෙන්නේ නැහැ සාමාන්‍ය 304 සෙල්ලංකන නීති රීති ගැන කතා කරන්න. මොකද අපි වෙනම වීඩියෝ එකකින් ඒ ගැන කතා කරා. මොඩල් ලින්ක් එක දාන්න. ඔයාලට ඒ ගැන දැනගන්න ඕනේ නම්. හරි. එහෙනම් කපෝති. මේ කපෝති කියන එක ඇහිච්ච එක මොන වගේ ෆීලිං එකක්ද අපිට එන්නේ? කුඩු පට්ටම් වෙන්න මේ කියන්නේ අත් ඔක්කොම දිනන එකට තමයි කපෝති කියලා කියන්නේ. මේ සෙල්ලමේ කපෝති ප්‍රධාන ක්‍රම දෙකකට සෙල්ලම් කරනවා. පළවෙනි ක්‍රමය තමයි සාමාන්‍ය විදිහටම කවුරු හරි පිලා තුරුම්පු කියලා සාමාන්‍ය විදිහට රවුම යන ගමන් ඒ රවුමේ අත් ඔක්කොම ඒ කියන්නේ අත් හයම දිනන එක. තවත් විදිහකින් කිව්වොත් ලකුණු 304ම දිනන එක. මේක තමයි සාමාන්‍ය ක්‍රමයේ කපෝති සෙල්ලම් කරන. මේ විදිහට තුරුම්පු කියෙබු පිලා ඔක්කොම දින්නොත් අපේ කැටයට කැට එකක් වැඩියෙන් ඒ කියන්නේ කැට දෙකක් දෙන්න ඕනේ. බැලත් තුරුම්පු කියූපු නැති පිළ දින්නොත් ඒ කැටයටත් ඒ විදිහට තමයි කැට එකක් වැඩියෙන් ඒ කියන්නේ කැට තුනක් දෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කපෝති ගන්න ක්‍රමය. දෙවෙනි ක්‍රමේ ඕමේ වල ෆුල් කෝඩ් සෙල්ලම් කරන ක්‍රමයට ගොඩාක් සමානයි. දන්නවා හතර දෙනෙක් සාමාන්‍යයෙන් 304 සෙල්ලම් කරනවා. මේ දෙවෙනි ක්‍රමයේදී තුන් දෙනෙක් විතරයි සෙල්ලම් කරන්නේ. ඔක්කොම කාඩ්ස් එක බෙදලා ඉවරලා හැමෝම තමන්ගේ කාඩ්ස් දා බැලුවම පස්සේ මේ කපෝති ක්‍රමයෙන් සෙල්ලම් කරන්න පුළුවන්. මේකෙදී කාට හරි හොඳ වංශෙන් ගොඩක් කාඩ්ස් ඇවිල්ලා තියෙනවා නම් එයාට තේරෙනවා ඒ වංශෙන් ලොකු බලයක් එයාගේ අතේ තියෙනවා කියලා. එතකොට එයා මොකද කියන්නේ? එයාගේ ටීම් මේට් කියන එයාගේ අත වහන්න කියලා. එතකොට එයා විතරක් මේ රවුමේ සෙල්ලම් කරනවා. එතකොට මේ රවුම පටන් ගද්දිම කවුරු හරි තුරුම්පුවක් තෝරලා තිබ්බනම් ඒ තුරුම්පුව මේ රවුමේදී අහෝසි වෙනවා. එතකොට එයා කියනවා මම කපෝතියක් ගහනවා මෙන්න මේ වංශෙන් තමයි මම කපෝතිය ගහන්නේ කියලා. ඕමේ වල වගේම තමයි මේ ෆුල් කෝඩ් ගහන එකේන ලොකු රිස්ක් එකක් ගන්නෙ. මොකද එයා විතරයි මේ රවුම සෙල්ලම් කරන්නේ. එතකොට එයාට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් එනවා. එයාට පුළුවන් පළවෙනි කාඩ් එක මේ අතේ දාන්න. හැබැයි මේ නීතිය ප්‍රදේශයෙන් ප්‍රදේශ වෙනස් වෙනවා. ඒකින්ද ඔයාලා කැමති විදියට මේක සෙල්ලම් කරන්න. මේකෙත් අර නීතිය වගේම තමයි වත් 6 මේකෙන් ලකුණු 304ම දිනන්න ඕන. එකක් හරි කෑවොත් එයාලා මේ රවුම පරිදි. බැලලා මේ පිළ දින්නොත් අනිත් අයකට දෙන්න ඕන කැට තුනක්. ඒ වගේම තමයි ඒකට පෙරදුනොත් අනිත් පිළ දෙන්නත් ඕනේ කැට තුනක්. ඒකවල තියෙන මේකේ තියෙන රිස්ක් එක ඒ වගේම දිනොත් තියෙන වාසිය. එහෙනම් මේක තමයි සමරේ. ඔයාලට මම මේ කිව්ව විස්තර ටිකෙන් අයිඩිය ගන්න පුළුවන් නම් ඔයාලට මෙතනින් වීඩියෝ එක නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඉස්සරහට සම්පූර්ණ අත් දෙකක් මේ ක්‍රමෙන් ගහලා පෙන්නනවා. මම පල්ලෙ වීඩියෝ එකේ ටයිම් ස්ටැම්ප් එකක් දාන්නම් මොන වෙලාවද දෙවෙනි එක පටන් ගන්න කියලා. එතකොට ඔයාලට පළවෙනි ක්‍රමේ ෆැමිලිය නම් කෙලිම දෙවෙනි එකට පයින්න පුළුවන්. එහෙනම් අපි විස්තරට යමු. පන්ඩ කාඩ් ටික බෙදාගෙන ගියොත් මෙතන නතර වෙනවා. පස්සේ තුරුම්පු කට්ටිය බලනවා. මෙයා අපි හිතමු තුරුම්පුවක් කිව්වේ නැහැ. එයා අනිත් එයාගේ ටීම් මේට් චාන්ස් එක දුන්නා කියලා. ටීම් මේට් කාඩ්ස් ටික බලනවා. එයා ගාවත් හොඳ කාඩ්ස් නැහැ. නමුත් එයාට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අපි හිතමු 160 කිව්වා කියලා මොකක් හරි කාඩ් එකක් බලලා අපි එහෙම හිතමු. පස්සේ අපිට චාන්ස් එකනවා කාඩ්ස් ටික බලන්න. ඊට පස්සේ මං ගාව හොඳ කාඩ්ස් ටිකක් තියෙනවා. මගේ teammate ගාවත් ලොකු කාඩ්ස් විශේෂ කාඩ්ස් නැහැ. නමුත් අපි හිතමු මම 170ට වැහුවා කියලා. අපි හිතමු ඒ වගේ වෙලාවක මෙයා කිව්වා මෙයා කියනවා නෑ මම 180ට ගහනවා කියලා. එයාට එහෙම කියන්න පුළුවන්. එතකොට එයාලට තමයි වැඩි බලය එන්නේ. එයා 180 කිව්වොත් මම කිව්වොත් නෑ මම 190ට සෙල්ලම් කරනවා කියලා. ඊට පස්සේ මෙයාට තවත් ගන්න වැඩි කරන්න බැරි නම් එයා මොකද කරන්නේ? එයාගේ වහපු කොලේ ගන්නවා. එතකොට දැන් අපි තමයි මේ සෙල්ලම සෙල්ලම් කරන්නේ. ඉතින් කාඩ් ටික එහෙනම් අපි බෙදලා මේ සෙල්ලම් පටන් ගමු. මේ දින අපි වහපු තුරුම් කොලේ මම එක මෙන්න මේ හරියට තියනවා. දැන් මෙයාට තමයි පළවෙනි chance එක තියෙන ඕන කාඩ් එකක් දාන්න. අපි තුම එයා මෙතන බලය වැඩිම කලාබර ජේ වලින් පටන් ගත්ත කියලා. මගේ ටීම් මේට් කව කලාබර වංශය තියෙනවා. අපි තුම මෙයා ගවත් කාඩ් එකක් තියෙනවා. අපි තුම මේ කේ කලාබර කේ කියන කාඩ් එක මෙයා දැම්ම කියලා. දැන් මං ගාව මුකුත් කාඩ්ස් නැහැ. එතකොට මට කරන්න පුළුවන් එක දෙයක් තමයි මට තුරුම්පු නැතුව වෙනින් ඕනම් කාඩ් එකකින් අත වහලා මේ අත යවන්න පුළුවන්. එතකොට මේ අතේ බලය වැඩිම කාඩ් එක දැම්පු මෙන්න මේ ප්ලේයර් තමයි මේ අත යන්නේ. අපි තුම මේ වෙලාවේ මම මේ අත කපන්න හිතුවා කියලා. එතකොට අපි දන්නවා තුරුම්පු ඇවිල්ලා හරත කියලා. නමුත් මං ගා මෙතන තුරුම්පු කාඩ් තිබ්බට මට මේක කපන්න ඕන නම් මම පලන්ට කපන්න පුළුවන් මේ වහපු කාඩ් එකෙන් විතරයි. මොකද කානේ මේ කාඩ් එක දහලා මං කියනවා අත කැපුවා කියලා. පස්සේ මේ වගේ වෙලාවක
දැන් තුරුම්පු එලියට ඇවිල්ලා ඉවරයි මම හැමෝට පෙන්නන මොකද්ද තුරුම්පු කොලේ කියලා දැන් හැමෝ දන්නවා හරි තුරුම්පු ඇවිල්ලා හාරත කියලා ඊපස්සේ මගේ අවස්ථාව තමයි දැන් කාඩ්ස් දාන්න මම දානවා මේ කාඩ් එක මේ අත මම ඉක්මනට යවලා පෙන්නන්න මෙන්න මේ විදියට දැන් තුරුම්පු හැමෝම දන්නවා හාරත මොකද්ද කියලා ඉතින් ඊට පස්සේ දැන් කාඩ්ස් වහලා මුකුත් කරන්න අවශ්‍ය නැහැ ඒකින්ද ඕන කාඩ් දැන් උඩින් පේන්නම දාන්න පුළුවන් මෙයලගාවත් හාර්ත කාඩ් මොකුද නේ අපි තුන මේ විදිහට දැම්මා වැඩිම බලය තියෙන කාඩ් එක J ඒ අතත් මට එනවා. ඒතර අපි දැන් අත් දෙකක් දිනලා ඉවරයි. ඊට පස්සේ අපිටම මම ඉතිරි තුරුම්පු කාඩ් දෙකක් දැම්මා කියලා මේ නවයයි මේ කරයි පස්සේ කාඩ් දෙකක් මෙතෙන් වැටෙනවා 10යි. අපි හිතමු මෙන්න මේ වගේ කාඩ් එකක් වැටෙනවා කියලා ඊට පස්සේ මෙයාගේ අතින් අපි හිතමු රුවිත 9යි ඊට පස්සේ මෙන්න මේ වගේ තව කාඩ් එකක් වැටෙනවා කියලා මෙයාගේ අතින් අපි හිතමු මේකයි මෙන්න මේ කාඩ් එකයි වැටෙනවා කියලා ඊපස්සේ ඒ අත් ටිකත් මෙතනින් අත් දෙකක් අපිට ඇවිලි ඉවරයි ඊපස්සේ අන්තිමට මම මෙන්න මේ කාඩ් එක දැම්ම කියලා හිතමු චෙක් ඔෆ් ස්පේඩ්ස් කියන දැන් මම හතරම දාන තුරුම්පු ඔක්කොම වැටලා ඉවරයි එතකොට මේ අනිවාර්යෙන් මේ කාඩ් එකට මේ එක අතක් එනවා කියලා මම දැන් හොඳටම දන්නවා. ඊපස්සේ මෙතනින් අපිට මේ කාඩ් එක ගන්නවා. මෙතන මේ කරනවා. මෙතන මේ කරනවා. ඊපස්සේ අන්තිම කාඩ් එක තමයි මට දැන් ලොකු ෂුවර් එකක් නැත්තේ. අන්තිම කාඩ් එක මම මොකද කරන්නේ? මට දානවා අපේ වෙලාවට මගේ ටීම්මේට් ගාව තියෙන එකේ බලය වැඩිම කාඩ් එක J. ඒකට දැන් ඔයාලට පේනවා මෙතනින් වැඩිම බලය තියෙන කාඩ් එක දාලා තියෙන අපේ. ඊපස්සේ අපිට මේ අත එනවා. ඒතකොට මේ රවුමේ අපි කාඩ් අත 6ම දින්න. ඒක කලින් කියන්න ඕනේ නැහැ අපි කපෝතියක් ගන්න කියලා නම් මෙතන පේනවා අපි 304ම ලකුණු 304ම අපේ ටීම් එකට අරන් ඉවරයි අපි ඒකට කියනවා කපෝතියක් ගැහුවා කියලා එතකොට කපෝතියක් ගහපු ටීම් එකට අනිත් ටීම් එක දෙන්න ඕනේ කැටකොල දෙකක් ඒක තමයි පළවෙනි ක්‍රමය මේ කපෝතිය ගහන විදිය මම කාඩ් බෙදන එක නා කියලා මගේ දකුණු පැත්තේ කරන කාඩ් තුනක් බෙදුවා ඊට පස්සේ මට කාඩ් තුනයි පස්සේ මට කාඩ් තුනයි අපි හිතමු ඉක්මනටම මේ ආකාශ ටික දිහා බැලුවා අපි හිතමු මෙයා මුකු තුරුම්පුවක් යන තුක අත දහුවා කියලා ඊපස්සේ ආගේ ටීම්මේට් අනිවාර්යෙන් යාට ගන්න කියනවනේ යා අපි හිතමු 160ක් කිව්වා කියලා මේ කාඩ් එක වහලා දැන් මෙයා කාඩ් ටික දිහා බැලුවා පස්සේ විශේෂ කාඩ් දෙයක් තියෙනවා අපි හිතමු මෙයා මුකුත් කිව්වේ නැහැ කියලා අපි නිකන් මේ අවස්ථාවේ හිතමු මෙයා මුකුත් කිව්වේ නැහැ කියලා මං ගා තිනා කාඩ්ස් එකක් නමුත් අපි ඒ දෙම හිතමු. ඒ දෙම මම මුකුත් කිව්වේ නැහැ 160ට මේ සෙල්ලම යනවා කියලා. ඊපස්සේ ඉතිරි කාඩ්ස් තුනක් මම මෙතන බෙදනවා ඉතිරි කාඩ්ස් තුනක් මේ විදිහට යනවා. මෙතෙන්දී විශේෂත්වය තමයි මෙයා ගන්න තුරුම්පුවක් තෝරලා ඉවරයි මේ සෙල්ලමේ යන්න. නමුත් දැන් මම මගේ කාඩ්ස් 30 බැලුවාම මට පේනවා මේ කාඩ්ස් ඔක්කොම ටික විශේෂයි. මොකද දැන් ස්කෝප් වලින් මට තියෙනවා හතර ගොඩක් බලය වැඩි. එයාගේම ඉතිරි වංශ දෙකෙනු තියෙන ගොඩක් බලය වැඩි කාඩ් දෙකක්. මම කියනවා මේ වගේ අවස්ථාවක් ආපු ගමන් මගේ යාළුවට එයාගේ අත වහන්න කියලා. එයාගේ අත වහන්න කියෝ ගමන් එයා මොකද කරන්නේ? එයා කාඩ් ටික මේ විදිහට වහනවා. ඊපස්සේ එයා මේ සෙල්ලමේ සෙල්ලම් කරන්නේ නැහැ. ඕම වල ෆුල් කෝට් එක විදිහටම තමයි. කපෝති කිව්වෙක් කෙනා එයා විතරයි මේ රවුම සෙල්ලම් කරන්නේ. එයාම තමයි එතකොට මේ රවුමේ තුරුම්පුව තෝරන්නේ. මෙතන ස්කෝප් කියන මාංශය තමයි ගොඩම බලය තියෙන්නේ මම කියනවා ස්කෝප් තමයි තුරුම්පු කියලා කපෝති කිව් එක නාම පළවෙනි කාඩ් එක මේ අතර දානවා ඒ අත දාන කලින් විශේෂම දේ තමයි දැන් මෙයා කලින් තුරුම්පු තෝරලා ඉවරයි කපෝතිය ගහනවා කිව්ව ගමන් මේ දැම්ම කාඩ් එකේ බලය නැති වෙනවා ඊපස්සේ කපෝතිය කිව් එක නාගේ බලය තමයි මෙතන මුළු අතේම යන්නේ ඒ වගේම එයා තමයි පළවෙනි කාඩ් එකත් මෙතෙන්ට දන්න අපි තමු මේ කාඩ් එකට මෙයාලගේ ආස් ස්කෝප් තියෙන්නේ මෙයාලගේ ස්කෝප් එකක් තියෙනවා මෙයාලගේ ස්කෝප් එකක් තියෙනවා මේ විදිහට පස්සේ මේ අත මට එනවා පස්සේ අපි තමු මේ තියෙන ස්කෝප් කාඩ් තුනටම මේ කාඩ් තුනටම තව වට තුනක් යනවා ඒ වට තුනට අපි තමු මෙන්න මේ වට මෙන්න මේ කාඩ් තුන මෙයා දැම්ම කියලා ඊට පස්සේ මේ මෙතනින් අපි තමු යා මෙන්න මේ වගේ කාඩ් තුනක් දැම්ම කියලා පස්සේ ඒ අත් තුනත් එනවා අපිට පස්සේ මම මේ කාඩ් එක දාන පස්සේ කලාබර J එකට මේ කලාබර Q වැටෙනවා ඊපස් අන්තිම කලාබර 9ට ඉතිරි කාඩ් දෙකක් වැටෙනවා අත් හයම අපේ ටීම් එක දිනනවා ඒක මේ වගේ අවස්ථාවක මගේ යාළුවෝ සෙල්ලම් කරන්නේ නැහැ
තුන්දෙනෙක් විතරයි මේ කපෝති කියන රවම සෙල්ලම් කරන්නේ. මේකෙදි දින්නොත් දිනන ටීම් එකට අනිත් ටීම් එක දිනන කැට තුනක්. හැබැයි කපෝති කියලා අඩු ගන්න එකක් හරි කෑවොත් එයාලා අනිත් ටීම් එකට දෙන්න ඕනේ ඒ ගානම කැට තුනක්.